අයිබෝන් දුවේ පුතේ අදත් අපි ගෘහාර්ථික විද්‍යා විෂය නිර්දේශය යටතේ ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරමු. අපිට තියෙනවා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල බිලින් ව්‍යංජනයක් හදන්න. අපි බලමු කොහොමද මේ බිලින් ව්‍යංජනය හරියට හදන්නේ කියලා. දුවේ පුතේ ප්‍රායෝගික ක්‍රියාකාරකමක් සඳහා අපි සූදානම් වෙද්දී ඇත්තටම අපි දන්නවා අපි ප්‍රැක්ටිකල් වලට යද්දී අපි ඒප්‍රන් එකක් ගෙනියන්න ඕන, හිස් වැස්මක් ගෙනියන්න ඕන, එතකොට සර්වියට් එකක්, වළං අල්ලන වළං කඩ, අන්න ඒ වගේ දේවල් අපි ගෙනියන්න ඕන. අපි ඉස්සෙල්ලාම තමා සූදානම්. ඒක අපි කියනවා එළියේ ඉඳලා ඔයාලා සූදානම් වෙලා එන්න පුතාලා දුවලා කියලා කියනවා. එතකොට එනවා ඒප්‍රන් එක ඇඳලා තමන්ගේ අංක දෙක රඳවගෙන අනේ එනවා දුවේ පුතේ කොණ්ඩේ කරල් දෙක එළියේ. හරිද? එහෙම නැත්නම් ප්‍රයිවට් කරන අය දැන් තර්ඩ් චයි වගේ කරන අය ප්‍රයිවට් කරන අය එනවා. එයාලා කොණ්ඩෙ මේ විහිදුවාගෙන එනවා තොප්පි උඩින් දාලා. ඉතින් ඇත්තට මේ වෙලාවට ඇයි ඔයාලා හිනාවට භාජනය වෙන්නේ කාගේවත්? එහෙම වෙන්න එපා දුවේ පුතේ. ඔයාලා හරි පිළිවෙලට යන්න තොප්පිය දාන්නේ කෙස් ටික ඇතුළට දාලා. අපි දැකලා තියෙනවනේ හෝටල් වල චෙෆ්ලා අඳින විදිහ, ඒ මහත්තුරු අඳින්නේ කොහොමද, ඒ මහත්තුරු කොහොමද කොණ්ඩෙ තියන් ඉන්නේ, අන්න ඒ විදිහට. ඒ වගේම අපේ නියපොතු කපන්න ඕන, වෙන පටි ඒ වගේ දේවල් පළඳන්න එපා. විශේෂයෙන්ම පිරිමි දරුවෝ පිරිත් නූල් ඒවා අරගෙන දාගෙන යන්න ඕනේ නැහැ. මොකද කෑමක් හදන එක අපි හරි පිරිසිදුව කරන්නේ. අන්න ඒ වගේ දේවල් අනවශ්‍යයි. ඒ වගේ දේවල් කරගෙන යන්න එපා. හරි පිළිවෙලට තමන් පිරිසිදුව සූදානම් වෙලා යන්න. විශේෂයෙන්ම හොඳටම ගෑනු ළමයි මතක තියාගන්න හිස් තොප්පිය, ඒ කියන්නේ හිසට දාන කැප් එක හෝ අපි එහෙම නැත්නම් ත්‍රිකෝණාකාර රෙදි පටියකින් හොඳට මෙහෙම බැඳලා මේ කෙස් ටික ඇතුළට දාන්න ඕන. කෙස් පේන්න තියන්න එපා. ඒ වගේ අපි ගොඩාක් පිළිවෙලට අඳින්න ඕන. එහෙනම් දුවේ පුතේ අපි දැන් බලමු මේ එක්කෙනෙකු සඳහා බිලින් ව්‍යංජනය සකසන්නේ කොහොමද කියලා. දුවේ පුතේ මම දැන් ලෑසි එක්කෙනෙකු සඳහා බිලින් ව්‍යංජනයක් පිළියෙල කරන්න. මේකෙදි මම අවශ්‍ය ද්‍රව්‍ය තෝරාගත්තා, ඒ වගේම අවශ්‍ය උපකරණ තෝරාගත්තා. අවශ්‍ය ද්‍රව්‍ය බලමු. මම බිලින් ගෙඩි තුනක්, එක්කෙනෙකු සඳහා බිලින් ගෙඩි තුනක් හෝ දෙකක් ගන්න පුළුවන්. මම කුඩා බිලින් ගෙඩි නිසා තුනක් තෝරාගත්තා. රතු ලුණු, අම්මිරිස් කරලා, උම්බලකඩ, ලුණු කුඩු, රම්පේ කරපිංචා, මෙතන මම දාලා තියෙන කුරුඳු කෑල්ලකුත්, පොල් කිරි, මිරිස් කුඩු අමු තුන පහ, එතකොට මම තව අරගෙන තියෙනවා උළුහාල් කුඩු කහ, ඔන්න ඔය ටික ගත්තා. උපකරණ යටතේ මම පාවිච්චි කරනවා මැටි වළඳක්. මොකද අපි ඇඹුල් ජාතියක් උයන්නේ, ඒකට අපි මැටි වළඳක් තමයි, ඒ වගේම පොල් කටු හැන්දක් පාවිච්චි කරනවා. ඒ වගේම මට දැන් බිලින්ච ටික කපලා දාගන්න ඕන. මම තව ප්ලාස්ටික් භාජනයක් ගත්තා, මට වතුර ටිකක් එහෙම ගන්න ඕන. වුණාම මේ භාජනේ මම පාවිච්චි කරනවා. ඒ වගේම මේ භාජනේ අපිට මේ භාජනේ හැන්දයි කපන ලෑල්ලයි පිහියයි මේසේ මත සූදානම් කරලා තියෙනවා. ඒ නිසා අපි ගන්න අවශ්‍ය නැහැ. මොකද ඒ සියල්ලම දේ අපිට සූදානම් කරලා තියෙනවා. හරි දුවේ පුතේ, අපි දැන් බලමු අපි බිලින් අච්චාරව හදන විදිහ. ඉස්සර වෙලාම මම ලුණු කුඩු ටිකක් දාගත්තා වතුර භාජනයකට. ඒකද මම කපා ගන්න බිලින්ච ටික මේකට එකතු කරමු. වතුර ස්වල්පයකට දාන්න පුළුවන් ලුණුත් එක්ක. හරිද? මේක දැන් අපි චුට්ටක් පැත්තකින් තියනවා. තියලා රතු ලුණු ටික, අම්බිරිස් ටික කපා ගන්න පුළුවන්. දැන් බලන්න මෙන්න මේ විදිහට අපි වතුර ටික දානවා ලුණු මිශ්‍ර ජලයේ. මේක දැන් පැත්තකින් තියනවා. ඊට පස්සේ මම මේවා සුද්ධ කරලා අරන් තියනේ අන්න. ඒ වගේම දුවේ පුතේ මට කියන්න ඕන, ඔයාලට මේ අවස්ථාවේදී මේ ඉතුරු වෙන දේවල් දාන්න ඔයාලා අරන් යන්න ඕන චූටි භාජනය. මම වැරදි, මම මෙතන දැන් ඒක සූදානම් කරගන්නේ කසල දාන්න භාජනය. දුවේ පුතේ ඒක ලොකු එකක් ගෙනියන්න එපා ඔයාලා. ඔයාලා ගෙනියනවා මහා ලොකු විශාල පෙට්ටි. ඉතින් එහෙම ගෙනියන්න එපා. එහෙම ගෙනියලා ඒක තියාගත්තාම අපිට වැඩ කරන්න තැනක් නෑ. අපි ගොඩ වෙලාවට කියනවා ඔයාලට ඕක බිහින් තියාගන්න පුතේ කියලා. පුංචි එකක් ගෙනියන්න, පොඩි පෙට්ටියක් හදලා ගෙනියන්න. ඔන්න දැන් මං අම්මිරිස් ටික කපා ගත්තා. ඊට පස්සේ මම රතු ලුණු ටිකක් කපා ගන්නවා.
දැන් ඒ අතර ඔයාලට මතක ඇති මම බිලින් ටික කපලා ලුණු වතුරේ දාලා තියෙනවා. මේක අපිට එකවරම අපේ හට්ටියට දාලා හදා ගන්න පුළුවන්. අපි එකවරම පොල් කිරි දාලා ලිපේ තියෙනවා. හරි. දැන් බලන්න මම දැන් මගේ මැටි වලඳ සෝදලා අරන් තියෙන්නේ. මම ඒකට මේවා සියල්ලම දා දුවේ පුතේ ඊට පස්සේ මම දැන් වතුර දාපු බිලින්ච ටික හොඳින් මිරිකලා ගන්නවා හොඳට වතුර ටික මිරිකලා මං ගන්නවා ඒකත් මම මෙන්න බලන්න මේ විදිහට හොඳට මිරිකලා අරගෙන ඒකත් මම දානවා මේ බාදිනේට ඊට පස්සේ මම මේකට දානවා උණුහාල් කුඩු ටික කහ ටික මොකද මං එක්කෙනෙකුට අවශ්‍ය ප්‍රමාණය තමයි තෝරාගෙන තියෙන්නේ මම මෙතන අමු මිරිස් මිරිස් කුඩුයි අමු තුන පහ කුඩුයි දෙකම තෝරාගෙන තියෙනවා එතකොට උම්මලකඩ කුඩු ටික ඒ වගේම මම දානවා කරපිංචා අපි ඉතින් දාදි මෙන්න මේ නට්ටත් කඩලා දානවා නම් හොඳයි හරිද කුරුඳු කෑල්ල කුඩු කරලා දානවා රම්පෙකොළ ටික ඊට පස්සේ මම මේකට දානවා ඉස්සෙල්ලා දැම්මේ මම ලුණු වතුරට දැන් මේකට අවශ්‍ය පමණ මට ලුණු ටිකක් දාගන්න පුළුවන් හරි ඊට පස්සේ මම පොල් කිරි සකසාගෙන තියෙනවා අන්න ඒ ටිකත් මම මිශ්‍ර කරනවා හරි දැන් මම මේක ලිපේ තියනවා ලිපේ තියන්නයි සූදානම් වෙන්නේ බලන්න දුවේ පුතේ දැන් මේක ලිපේ තියලා ඒ කියන්නේ අපි මද ගින්නේ මේක උයා ගන්න ඕන ගින්දර හොඳටම අඩු කරලා මේක හොඳට තැම්බෙන්න ඕන මේ කෑලි හොඳට තැම්බෙන්න ඕන ඊට පස්සේ අපි බලමු මේක කොහොමද රසවත් විදිහට මේ හොඳ වයනයක් ඇතුව තියෙන්නේ කියලා දුවේ පුතේ අපේ බිලින් වෑංජනේ දිහා දැන් ඉස්සෙල්ලා තිබ්බ විදිය නෙමෙයි මෙන්න මේ පදමට ආවහම අපි ලිප නිවා ගන්න ඊට පස්සේ අපිට පිළිගැන්වීම කරන්න පුළුවන්. දැන් ඔයාල දකින්න ඇති දුවේ පුතේ බිලින් වෑංජනය අපි මේ පිළිගැන්වීම කරලා තියෙන විදිය ඔයාලටත් ඒ විදිහට පිළිගන්නන්න පුළුවන්. ඉතින් අපි ආයෙත් මේ වගේම වීඩියෝකින් හම්බෙමු. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.